අයිබෝවන්. දිනපතා මා විසින් ගෙන එන ලද සතියේ ලග්න පලාපල, දවසේ ලග්න පලාපල, මාසේ ලග්න පලාපල විශේෂ ග්‍රහමාරු පිළිබඳව දැන ගැනීම සඳහා මෙම YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ඔබට ඉක්මනින්ම හා නිවැරදි ආකාරයට මාගේ ලග්න පලාපල ගෙනීමට මා සෑමදාම බලාපොරොත්තු වෙමින් සිටිනවා. සෑමදාම අපිත් සමග සම්බන්ධ වී සිටින්න. ඔබ සැමට තෙරුවන් සරණයි. 2019 මාර්තු මස 26 වන අඟහරුවාදා ඉර උදාව පෙරවරු 6:13ට, ඉර බැසීම පස්වරු 6:21ට, රාහු කාලය දිවා කාලයට හා රාත්‍රී කාලයට 3:13 සිට 4:42 දක්වා, සුබ දිශාව නැගෙනහිර, මරු සිටින දිශාව බස්නාහිර. මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න පැන නගින්න පුළුවන්. යාන වාහන ඉඩකඩම් ප්‍රශ්නවලට මුහුණ පානවා වගේම රැකියා කටයුතු යහපත් වෙනවා. ආරක්ෂකංශයේ සිටින අයට උසස් වීම් නවපත් වීම් ලැබෙන්න පුළුවන්. කෙටි ගමන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. සහෝදරයෙකු පිළිබඳව සතුටුදායක ආරංචි ලැබෙනවා වගේම අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථකයි. නිර්මාණකරණයේදී යහපත් සිතුවිලි ඇති වෙන්න පුළුවන්. ආදර සම්බන්ධතා සාර්ථක වෙනවා වගේම කාන්තාවන්ට ගර්භාෂාශ්‍රිත රෝග තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජයවර්ණයේ රතු පැහැය ජයංකේ අංක 9. වෘෂභ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ බුද්ධියෙන් උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසක්. කෙටි ගමන් බිමන් නැති වෙනවා වගේම සහෝදරයන්ගෙන් සතුටුදායක ආරංචි ලැබෙන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු වලදී ගැටලු ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු වේවි. කලා කටයුතු තරමක් අසාර්ථක වෙනවා වගේම ආදර සම්බන්ධතාවලට එතරම්ම යහපත් වෙන්නේ නැහැ. හවුල් ගනුදෙනු වලදී ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න, හදිසි අනතුරු සිදුවීමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි උෂ්ණාධික රෝග සෑදීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. කුමී සතුන්ගෙන් තරමක් හානිය ඇතිවීමට පවා ඉඩකඩ පවතිනවා. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය නිල් පැහැය ජය අංකය අංක 5. මිතුන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඔබගේ කතාවට බලයක් ශක්තියක් ඇතිවන දවසක්. සහෝදරයෙකුට තරමක් අපලයි වගේම නිෂ්පල ගමන් නැති වෙන්න පුළුවන්. නිවාස යාන වාහන ඉඩම් මිලදී ගන්නායට අද දවස යහපත්. මවගේ උපකාර ලැබෙන දවසක්. ඉදිරියට යෑමේ ශක්තිය තරමක් අඩු දවසක් වගේම බැංකු කටයුතු සඳහා යහපත් දවසක්. නීතිමය ප්‍රශ්න, මානසික වේදනා ආදී ඇතිවීමට ඉඩකඩ පවතිනවා. ජලය ආශ්‍රිත ක්‍රියාවලින් අද දවස තුල කරදර වීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන විමසිලිමත්ව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අද දවස තුල රස කැවිලි දන් දී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය කොළ පැහැය ජය අංකය අංක 5. කටක ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියා කටයුතු දියුණු වන දවසක්. ඉඩම් පිළිබඳව ප්‍රශ්නවලට මුහුණ පානවා වගේම ඔබගේ පෞරුෂයට හානි වන දේ සිදු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අධ්‍යාපන කටයුතු වලට දියුණු ඇති වෙන දවසක්. පියපස ඥාතීන්ගෙන් විරෝධතා මතු වෙන්න පුළුවන්. පොළොව ආශ්‍රිත රැකියා කරන අයට යහපත් දවසක් වගේම සතුරු කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා යමක් බාර ගැනීමේදී සැලකිලිමත්ව කටයුතු කරන්න. ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණයන් හිමි වේවි. කාන්තාවන්ට ගර්භාෂයේ ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා. ඒ නිසා ප්‍රවේශම් සහගතව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කහ සහ සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණයේ ක්‍රීම් පැහැය ජය අංකයේ අංක 2. සිංහ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල මිතුරන්ගෙන් උදව් උපකාර ලැබෙනවා වගේම ප්‍රිය උපදවන පෙනුමක් ඇතිවන දවසක්. ආදායම් තත්ත්වය යහපත් වෙනවා. අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධක ඇති වේවි. ආදර සම්බන්ධතාවලට තරමක් අයහපත් වගේම රැකියා කටයුතු වල ප්‍රශ්න මතු වෙන්න පුළුවන්. පැවතුණු අසනීපයන් සුවාතට හැරේවි. පියාගේ උරුමයන් වල හිමිකම් ඔබට ලැබේවි. උෂ්ණාධික රෝගාබාධ තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ පවතිනවා.
ඒ වගේම ඔබේ නිදි සුවේද සුවයට තරමක් බාධාගෙන දෙන දවසක් ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් රතු පැහැයට හුරු වස්ත්‍රාභරණයේ සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය, රතු පැහැය, ජය අංකය, අංක 1. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල රැකියා කටයුතු වල නව ප්‍රබෝධයක් ඇතිවන දිනයක්. ඒ වගේම නව පත්වීම් උත්සවීම් වලට ඉතාමත්ම සුබයි. වගේම ආදායම් මාර්ගවල ගැටලු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. යාන වාහන ඉඩකඩම් පිළිබඳ ප්‍රශ්න මතුවෙනවා. වගේම බැංකු කටයුතු වලදී හවුල්කරුවන් සමග වැඩ කිරීමේදී ප්‍රවේසම් වන්න. ඒ වගේම ගෘහ ජීවිතයේදී තරමක් කරදර ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. අධ්‍යාපනයේ යහපත් දවසක්, වගේම කෙන්ඩා නහරාදී රෝගාබාධ තත්ත්වයන් නැති වෙන්න පුළුවන්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් නිල් පාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම යහපත්. ජය වර්ණය, කොළ පැහැය, ජය අංකය, අංක 5. තුලා ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල වාහනයක් මිලදී ගැනීමට යහපත් දිනයක්. ඉඩකඩම් නිවාස පිළිබඳව ගැටලු විසඳෙනවා. වගේම පොළව ආශ්‍රිත රැකියා කරන අයට ඉතාමත්ම සුබයි. රැකියා කරන ස්ථානයේ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඥාතීන්ගෙන් උදව් උපකාර ඔබට ලැබෙන දවසක්. ගෘහ ජීවිතයේ ඉතාමත්ම යහපත්. මූල්‍යමය කටයුතු වලට යහපත්. වගේම සහෝදරයෙකුට තරමක් අපල ඇති කරන දවසක්. දීර්ඝ ගමන් බිමන් නැති වෙනවා. වගේම අද දවස තුල අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම යහපත්. ධන හිස් ආශ්‍රිත ආබාධතා ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් කොළ සහ කහ වර්ණ වලින් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 6. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ක්‍රියාශීලීව උත්සාහයෙන් ජීවිතය ජය ගන්නා දවසක්. ගෘහ ජීවිතයේ ගැටලු ප්‍රශ්න ඇති වෙනවා. වගේම හවුල්කරුවන් සමග කරන ගනුදෙනුවලදී කරදර ඇති වෙන්න පුළුවන්. නඩු හබ වලට පැටලීමට පවා ඉඩකඩ ලැබෙන දවසක්. ජලයෙන් අනතුරු පෙන්වනවා. වගේම රැකියා කටයුතු වලදී ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඒ වගේම ඔබට පියපස ඥාතීන්ගෙන් උදව් උපකාර ලැබෙන දිනයක්. වගේම ගමන් බිමන් වලදී තරමක් ප්‍රවේසම් සහගතව කටයුතු කරන්න. හෘද රෝගාදී රෝගාබාධ ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා කල්පනාකාරී වීම වැදගත්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් පංච වර්ණමල් පූජා කර දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය, රතු පැහැය, ජය අංකය, අංක 9. ධනු ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල කතාවේ දැඩි බවක් ඇති වෙන දවසක්. හිසේ ආබාධ ඇති වෙනවා. වගේම ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. බැංකු කටයුතු අතිශය සාර්ථක දවසක්. පාරම්පරික උරුමයන් වලට හිමිකම් ලැබෙන දවසක්. වගේම ගෘහ ජීවිතයට යහපත් දවසක්. නිවාස ඉඩකඩම් පිළිබඳව තිබුණු ප්‍රශ්න මගහැරෙන්න පුළුවන්. රැකියා කටයුතු වලදී කාලය ශ්‍රමය වැය වෙනවා. වගේම පොත්පත් ප්‍රකාශකයන්ට සුබ දවසක්. අධ්‍යාපන කටයුතු අතිශය සාර්ථකයි. ගිවිසුම් අත්සන් කිරීමට සුබදායක දවසක්. වගේම හදිසි අනතුරු ඇතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. මුත්‍රාශය ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයක් තිබෙනවා නම් ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්. ඔබට පුළුවන්කමක් තිබෙනවා නම් අද දින නිර්මාංශව සිට දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය, අංක 3. මකර ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල ඉදිරියට යෑමේ ශක්තිය වැඩි වෙන දවසක්. සියලුම ලැබීම් වලට යහපත්. වගේම සහෝදරයන්ට යහපත් දවසක්. වෘත්තීමය වශයෙන් සාර්ථක දවසක්. ජලය ආශ්‍රිත රැකියා කරන අයට යහපත් දවසක්. වගේම උසස් අධ්‍යාපන කටයුතු අතිසාර්ථක වෙනවා. ඒ වගේම තමයි පියාට තරමක් අපලගෙන දෙන්න පුළුවන්. ඔබගේ අධ්‍යාපන කටයුතු සවස් භාගය වන විට තරමක් සැලකිලිමත්ව කටයුතු කරන්න. අසාර්ථක වීමේ අවදානමක් පෙනෙන්නට තිබෙනවා. ඒ වගේම තමයි උගුර කන ආශ්‍රිතව රෝගාබාධ තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත් වීම වැදගත්. රසවත් ආහාර පානාදිය ලැබෙන දිනයක්. වගේම කලකින් හමු නොවූ ඥාතියෙකු ඔබ හමුවට පැමිණේවි. ඔබට පුළුවන්කමක් තිබෙනව නම් කහපාට සහ සුදුපාට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී දවසේ වැඩ කටයුතු ආරඹන්න. ඉතාමත්ම සුබයි. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 8. කුම්භ ලග්නයෙන් උපන් ඔබට අද දවස තුල අධ්‍යාපන කටයුතු වලදී නව ප්‍රගතියක් ඇති වෙන දිනයක්. නිර්මාණ කටයුතු වලට යහපත්. වගේම දරුවන්
පිළිබඳව හොඳ සුබ ආරංචි ඇසීමට ලැබේවි. ආදර සම්බන්ධතා අතිශය සාර්ථක වෙනවා. ක්‍රීඩා කටයුතු වලින් ජයග්‍රහණ හිමි වෙනවා වගේම ගෘහ ජීවිතය සාමකාමීව ගෙන යන දවසක්. අධ්‍යාත්මික කටයුතු සාර්ථක වෙනවා වගේම නිවාස යාන වාහන පිළිබඳව ප්‍රශ්න පැන නගින්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට නිෂ්පල ගමන් බියදම් ඇති වෙනවා වගේම සතුරන් බලවත් වන දවසක්. උදරය ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් නැතිවීමට ඉඩකඩ තිබෙන නිසා ඒ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් අද දින නිර්මාංශව සිටින්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය, නිල් පැහැය, ජය අංකය, අංක 6. මීන ලග්නයෙන් උපන් ඔබට අද දවස තුළ පොදු යහපත වෙනුවෙන් වැඩ කරන දවසක්. වෘත්තීමය වශයෙන් සාර්ථක වෙනවා වගේම කම්කරු ශේෂ්ත්‍රයේ රැකියා කරන අයට යහපත් දවසක්. ඥාතීන්ගෙන් උදව් උපකාර අනිවාර්යෙන්ම ලැබේවි. අධ්‍යාපන කටයුතු වලට තරමක් බාධක එල්ල වෙනවා වගේම කලා කටයුතු අතිශය අසාර්ථක දවසක්. හවුල් කටයුතු වලින් ප්‍රවේශම් වීම වැදගත් වෙනවා. ආදායම් මාර්ගවල දියුණු ඇති වෙනවා වගේම සහෝදරයෙකුගෙන් උදව් උපකාර ඔබට ලැබේවි. මවට අද දවස ඉතාමත්ම යහපත්. හෘදය ආශ්‍රිත රෝගාබාධ තත්ත්වයන් තිබෙන අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. ඔබට පුළුවන් කමක් තිබෙනවා නම් බෝධිය වැඳ දවසේ වැඩ කටයුතු ආරම්භන්න ඉතාමත්ම යහපත්. ජය වර්ණය, රන්වන් පැහැය, ජය අංකය, අංක 3 වෙනවා. ඒ වගේම තමයි ඔබගේ ඔබ අමතක කරන්න එපා ඔබ මෙම වීඩියෝව තුල නැත්නම් ඔබට අද දවසේ පලාපල විස්තරය තුල ඔබට ඊයේ දවසේ පලාපල විස්තරය තුල මොනම හෝ විශේෂයක් සිදු වුණා නම් ඒ වගේම ලයික් එකක් දාලා එයට සහයෝගය දක්වන්නත් අමතක කරන්න එපා. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න. අපගේ වීඩියෝව ලයික් කරන්න, අපගේ චැනලය සබ්ස්ක්‍රයිබ් කර වැඩසටහන් ආපු ගමන් දැනගැනීම සඳහා සීනුව බොත්තම ක්‍රියාත්මක කරන්න.